මෙම සර්පයින් මා විසින් හසුරවනු ලබන්නේ මනා දැනුමක් හා පළපුරුද්දක් ඇතිවය. මෙම වීඩියෝ නර්බන ඔබ විසින් නිසි දැනුමක් නැතිව මෙවැනි දෑ අත්හදා බැලීමෙන් වළකින ලෙස කාරුණිකව දන්වා සිටිමි. ස්නෙක්ස් ගාඩියන් YouTube නාලිකාවත් එක්ක එකතු වෙලා ඉන්න හැමෝම ඉතාම ආදරෙන් පිළිගන්නවා. ඉතින් ඔන්න ඉල්පුර පසළොස්වක පොයේ දවසේ මා ළඟ හිටපු නාගයින් විශාල ප්‍රමාණයක් නිදහස් කරා. ඉතින් ඊට පස්සේ අද දිනේ දක්වා, කියන්නේ සාමාන්‍ය දින 17ක් වගේ කාලයක් පුරාවට නිවෙස් වලින් මරණින් නිදහස් කරගෙන ආපු දෙවන්ත නාගයින් 12 දිනක් පමණ මා ළඟ ඉන්නවා. ඉතින් අද දවසේ මේ සූදානම් වෙන්නේ ඒ නාගයින්ට ආහාර ලබා දෙන්න. ඉතින් ගොඩක් අය මට කමෙන්ට් කරලා තිබ්බා මේ අල්ලගෙන එන නාගයින්ට මොකද කරන්නේ? ඒගොල්ලන්ට කන්න මොනවද දෙන්නේ? කන්න දෙනවද? එහෙම නැත්නම් මාසය පුරාව කුසගින්නේ තියාගෙන ඉඳලාද මේ සත්තු කැලේට නිදහස් කරන්නේ? ඔන්න ඔයගේ කාරණා මගෙන් අහලා තිබ්බා. ඉතින් අද දවසේ මම මේ වීඩියෝ එක ඔයගොල්ලන්ට ගේන්නේ ඒ අහලා තිබ්බ ප්‍රශ්න වලට පිළිතුරක් වශයෙන්. ඉතින් එහෙමනම් අපි මේ දෙවන්ත නාගයින් අහට අද දවසේ ආහාර ලබා දෙමු. ඉතින් ඇත්තටම දැන් මේ නාගයින් මාගේ ප්‍රදේශයේ ඉන්න සත්තු තමයි ඇත්තටම මේ ගෙවල් වලින් නිදහස් කරගෙන ඉන්නේ. ශ්‍රී ලංකාවේ සෑම ප්‍රදේශයකම නිරන්තරයෙන්ම දුරකථන ඇමතුම් ලැබෙනවා. නමුත් මට ගොඩාක් දුර බැහැර ප්‍රදේශවල යන්න හැකියාවක් නැහෙනේ. ඉතින් රාජාංගනේ આવට සම්බුත්තේගම, නොච්චාගම, තලාව වගේ ප්‍රදේශවලින් අල්ලගෙන එන සත්තු තමයි මා ළඟ ඉන්නේ. ඉතින් ගොඩක් වෙලාවට මම කරන්නේ දුර බැහැර ප්‍රදේශවල ඉඳන් කතා කරනකොට ඒ ප්‍රදේශවල සර්පයින් අල්ලන්න හැකියාව තියෙන කෙනෙක් සම්බන්ධ කරලා දෙන එක. ඉතින් ඔන්න සාමාන්‍යයෙන් මම හිතන්නේ දින 17ක් වගේ කාලයක් ගත වුණා පොහොව දවසේ සර්පෙන් නිදහස් කරාට පස්සේ. ඉතින් ඒ කාලේ පුරාවටම අල්ලගෙන ආපු දෙවන්ත නාගයින් තමයි මෙතන ඉන්නේ. ඉතින් ඊට අමතරව විෂ නැති සර්පයින් සහ සුළු විෂ සර්පයින් හම්බෙනවා. නමුත් ඒගොල්ලෝ මා ළඟ තියාගන්න ඒ අවස්ථාවෙම නිදහස් කරනවා සාමාන්‍ය පරිසරයට. ඉතින් නාගයින් ටික දාන්න බෑ ඇත්තටම. මොකද හේතුව නැවතත් දාන්න වෙන්නේ මිනිස් වාසය කරන ප්‍රදේශවලම. ඉතින් ඒ නිසා තමයි බොහෝ දවස් අලලලා මේ සත්තු විල්පත්තු ජාතික වනෝද්‍යානයේ නිදහස් කිරීම කරන්නේ. ඉතින් එතෙක් මේ සත්තු මා ළඟ ඉන්නවා. ඉතාම ආරක්ෂිතව මේ විදිහට කුටිවල දාලා ඒවා අගුල් දාලායි තියෙන්නේ. ඉතින් ඒගොල්ලන්ට ලෙඩ රෝග හැදෙනවා, තුවාල වෙලා ඉන්නවා. ඉතින් ඒවත් බලනවා, ඒවට සුවපත් වෙන්න ප්‍රතිකාර කරනවා. ඒ වගේම ආහාර ටික තමයි මේ අවස්ථාවේදී මේ ලබා දෙන්නේ. ඉතින් ඕගොල්ලන්ටත් පුළුවන් මේ සත්තු වෙනුවෙන් යමක් කරන්න කැමති නම්, ඒගොල්ලන්ට ආහාර ටිකක් වශයෙන් බිත්තර ගෙඩියක්වත් දෙන්න කැමැත්තක් තියෙනවා නම් මට කතා කරලා ඒ සඳහා දායකත්වය ලබා දෙන්න. මෙමනම් අපි දැන් මේ නාගයින්ට බිත්තර දෙමු. වයවෘද්ධ නාගයෙකුත් ඉන්නවා, ඒ වගේම තුවාල වෙලා ඉන්න නාගයෙකුත් ඉන්නවා. ඉතින් කොහොම නමුත් අද දවසේ මම බලනවා ඒගොල්ලන්ට බිත්තර දීලා බිත්තර ගිල දැමීමක් කිරීමට හැකියාව තියෙනවා නම් ගැටලුවක් නැහැ. බිත්තර ගිල දාලා නැත්නම් ඇත්තටම ඒ සත්තුන්ට බටයක් ආධාරයෙන් ආහාර දෙන්න සිද්ධ වෙනවා. මේ කොටසේ නාගයින් 3 දෙනෙක් ඉන්නවා. ඉතින් ගොඩාක් ලොකුම අය නෙමෙයි මේක ඉන්නේ. නමුත් බිත්තරයක් සාමාන්‍යයෙන් ගිල දාන්න පුළුවන්. ඔක්කොම එකම සමාන ප්‍රමාණයේ නාගයින්. සාමාන්‍යයෙන් අඩි 4ක් 3 හමාරක් විතර වගේ වර්ධනය වෙලා ඉන්න අය. ඉතින් නාගයින්ට බිත්තර දෙනවා කිව්වට මේකට අත දාලා දෙන්න බෑනේ. මෙන්න මේ වගේ හැන්දක් හදාගෙන තමයි මන් තියෙන්නේ. ඒකෙන් තමයි මේ විදිහට බිත්තර ඇතුළට දෙන්නේ. දාපු සැනින්ම බිත්තරේ ගිලින්නේ නැහැ. නමුත් මේක වහලා තිබ්බහම ඒ සතාට කලබලයක් නැති අවස්ථාවක තමයි අතර මේ බිත්තරේ ගිලින එක කරන්නේ.
ඉතින් සාමාන්‍යයෙන් හැමදාම මේ සත්තුන්ට මේ විදිහට මේ ආහාර දෙන්නේ නැහැ. සාමාන්‍යයෙන් දවස් 3කට වතාවක් විතර තමයි ඇත්තටම මේ සර්පින්ට මම මේ විදිහට බිත්තර සහ මැරිච්ච සත්තු එහෙම නැත්නම් කුකුළු මස් වගේ ආහාර ලබා දෙන්නේ. ඉතින් හැමදාම මේ සත්තු එහෙම ආහාර ගන්න අනිත් සත්තු වගේ. උරංගු එහෙම නැත්නම් සර්පය කියලා කියන්නේ මේගොල්ලෝ සාමාන්‍ය දින 3කින් 4කින් තමයි ආහාර ගන්නෙ. මොකද එක ගොදුරක් ගත්තට පස්සේ හැංගිලා ඉන්න එකනේ කරන්නේ. ඊට පස්සේ තමයි නැවත ආපහු කුසගින්න දැන්නුවට පස්සේ ආහාර ලබා ගන්න. ඉතින් ඒ වගේම මේගොල්ලන්ට වතුරත් මේ කප් වලට දාන්න ඕනේ. ගොඩක් වෙලාවට මේ වතුර දාලා තිබ්බට තියාගන්නේ දඟලලා හලා ගන්නවා. ටිකක් විශාල සතෙක් නිසා යාට බිත්තර ගිරි දෙකක් විතර දෙන්න ඕනේ. ඉතින් ඇත්තටම පහුගිය කාලේ නම් ඇත්තට බිත්තර රුපියල් 10ට 15ට තිබ්බා ගන්න. ඒක ඉතින් දැන් අර රටීතින් තත්ත්වයක් එක්ක සාමාන්‍ය බිත්තර රුපියල් 60ක් විතර වෙනවා. මේගොල්ලන්ට මේ ආහාර දෙන එක දැන් ඉතින් සරල නෑ. මේ කොටසේ නම් නාගයක් නෑ. මොකද මම මේ කොටස මේ හිස්ස තියාගන්නේ සාමාන්‍ය පොලොංගු වගේ වෙනත් සත්තු හම්බෙනකොට දාන්න. නාගියෝ එක්ක පොලොංගු දාන්න බෑනේ. ඒ නිසා තමයි මේ කොටස මම හිස්ස තියාගන්නේ. ඉතින් ඔන්න මෙන්න මේ ඌඩේ තමයි විශාලවම නාගයෝ ටික ඉන්නේ. මේකේ 3 දෙනෙක් ඉන්නවා. ගොඩක් ලොකු අය. ඔයගොල්ලන්ට මම එක එක නිවෙස් වලින් අල්ලනවා වීඩියෝ වලින් දැක බලා ගන්න පුළුවන්. සාමාන්‍යයෙන් මෙතන මේ ඉන්න නාගේ අඩි 6ක් 6මාරක් විතර වගේ වර්ධින වෙලා ඉන්නේ. එනවද සද්දේ? ඔන්න ඉතින් දැන් යෝධ නාගයෝ 3 දෙනෙකුට බිත්තර 3ක් ලබා දුන්නා. තවත් ඉන්නවා එහා කුඩු වල. ඒ අයටත් දැන් බිත්තර ලබා දෙමු. මේගොල්ලෝ මේ බිත්තර දාපු සැනින් ගිල දාන්නේ නැහැ. පොඩ්ඩක් නිහඬ වෙන්න ඕනේ. ඊට පස්සේ තමයි මේගොල්ලන්ට හිතුණාට පස්සේ බිත්තර ගිල දාන්නේ. එතකන් ওই විදිහට නිදාගන්න ඉන්න එක තමයි කරන්නේ. උග්‍ර විස සර්පයෝ නිසා සහ මේගොල්ලන්ට මේ කිසිම විස දල ගැලවීමක් කරලා නැති නිසා බොහොම පරිස්සමින් තමයි මේ කටයුත්ත කරන්න වෙන්නේ. මොකද මට වුණත් මේ සතෙක්ගේ විස බලපාන දෂ්ට කිරීමක් වුණොත් එීම ලොකු අනතුරකට පත් වෙන්න පුළුවන්. මේ කොටසේ තුලත් නාගයෝ දෙන්නෙක් ඉන්නවා. ඉතාලම දැවන්ත නාගයෝ. උගලන්ට පේනවා ඇති. උගලන්ට පිටර දෙන්න. තේරෙනවා නේද? සද්දේ. තාම ප්‍රතාපවත් නාගයෝ. ඉතින් බොහොම පරිස්සමෙන් කරන්නේ. විතරේ බෙදා ගන්න බැරුවද දෙන්න. ඒගොල්ලන්ට මේ බොහොම කලාතුරකින් මේ දැක බලා ගන්න ලැබෙන රූප රාම. මම හිතනවා ලොකු අත්දැකීමක් වෙයි ඔයගොල්ලන්ට. තේරෙනවා නේද? ප්‍රතාපවත් බව. අඩි හතකට ආසන්නව ඉන්න යෝධ නාගයෙක් තමයි ඔයගොල්ලෝ මේ දකින්න පෙනී අල්ලගෙන ඉන්නේ.
Subhadayaka dawasak kiyala prarthana karanawa.